టీన్ కొల్లకెళ్ళంట హదున్నా దిన కలిన్ టీన్ సోప్ దన్ రూపాయలను ఒకట కేమకన్న ఆస ఓగలంట మంగ అది కిల దెన్న హదనే లూయిసియానా రెడ్ బీన్స్ విత్ రైస్ కొహమత హదాగని కిల అపి బాల మొనాద అపిట అవశ్య వెన్ని కిల අපිට ඉස්සලා මාෂිනෝ pan එකක්. ඉතින් pan එක අපි ලිපේ තියලා අපි ඒකට එකතු කර ගන්න ඕනේ olive oil. olive oil ටිකක් එකතු කරගෙන ඊළඟට අපි sausages දෙකක් අරගෙන මේක පෙති කපලා fry කර ගන්න ඕනේ. තෙල් ටික රත් වෙනකොට අපි සොසේජස් ටික එකතු කර ගන්න ඕනේ. මේ සොසේජස් ටික ෆ්‍රයි වෙනකන් අපිට පුළුවන් ලූණු ගෙඩියක් කපා ගන්න. මේ ලූණු ගොඩාක්ම පොඩියට කපා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොටු කපා ගන්න පුළුවන්. ලුණු ගෙඩියත් කපලා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා තක්කාලි ගෙඩි දෙකක්. එකත් අපි කොටු කපා ගන්න ඕනේ. එවගේම අපි සොසේජස් ටිකත් එක පැත්තක් බැදීගෙන එනකොට මේක කලවම් කරන්න ඕනේ අනිත් පැත්තත් බැදෙන විදිහට. තක්කාලි කපලා ඉවරනාට පස්සේ අපිට ඊළඟට අවශ්‍ය වෙනවා බෙල් පෙපර්. ඉතින් කොළ පාට බෙල් පෙපර් අපිට ගෙඩියක් සීරු කපලා කොටු කපා ගන්න ඕනේ. සොසේජස් ටික බැදුනට පස්සේ අපි ඒ ටික ලිපෙන් ඉවතට අරගන්න ඕනේ. පෑන් එකටම අපි නැවතත් තෙල් ටිකක් එකතු කරගෙන කපාගත්ත ලූණු කපාගත්ත තක්කාලි කපාගත්ත බෙල් පෙපර් එකතු කරලා මේ විදියට කලවම් කරගන්න ඕන. මේකටම අපි සුදු ලුණු බිග් පහක් පෙති කපා ගන්න ඕන. සුදු ලුණු බිග් පහක් පෙති කපලා මේකටම එකතු කරගන්න ඕන. ඉතින් මේකේ පොඩියට තලන්න ග්‍රේට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පෙති කපලා පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට අපි හොඳට මේක කුක් වෙන්න දුන්නට පස්සේ ගුණ පේනවා ඇති දැන් මේක ගොඩාක් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්න ඕනේ රෙඩ් කිඩ්නි බීන්ස්. ඉතින් කිඩ්නි බීන්ස් හොඳට හොදලා එක රයක් පෙඟින්න තියාගත්තා නම් හොඳයි. ඉතින් අවම වශයෙන් පැය 6ක් හෝ 8ක් කාලයක් වතුරේ පෙඟින්න තිබ්බනම් අපිට මේක ඉක්මනින් සම්බ ගන්න පුළුවන්. ඉතින් කප් එකක් අපි කිඩ්නි බීන්ස් පොඟවලා පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ විදියට කිඩ්නි බීන්ස් ටිකත් එකතු කරගත්තට පස්සේ අපි මේක
හොඳට කලවම් කරලා මේකට එකතු කර ගන්න ඕනේ ලුණු තේ හැඳි භාගයක් මිරිස් කුඩු තේ හැඳක් එකතු කරලා මේක කලවම් කරලා මේකට අපි වතුර එකතු කර ගන්න ඕනේ කිඩ්නි බීන්ස් එක තැම්බෙන් කිඩ්නි බීන්ස් එක වැහෙනකන් වතුර එකතු කරලා අපි මේ ටික තැම්බෙන්න මුඩියෙන් වහලා තියාගන්න. ඉතින් මේක ඉක්මනින් තැම්බෙනවා මොකද අපි කිඩ්නි බීන්ස් එක කලින් පොඟව ගත්ත නිසා. කිඩ්නි බීන්ස් එක හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් තැම්බෙනවා කියන්නේ අපිට මෙහෙම පොඩි කරද්දි පොඩි වෙලා එන්න ඕනේ. ඉතින් මේ විදිහට වතුර ටික හිඳෙනකන් මේ ටික තැම්බුණාට පස්සේ අපිට පුළුවන් මේකට එකතු කරගන්න කලින් බැදගත්ත සොසේජස් ටික. කොත්තමල්ලි කොළ මිටියක් අපිට මේ විදිහට පොඩියට කපා ගන්න පුළුවන්. කොත්තමල්ලි මේ විදිහට කපලා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න ඕනේ. මේ විදියට මේක කුක් කරගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ තඹගත බත් කෝපය. මේ විදිහට අපි බත් එක හොඳට කලවම් කරගත්තට පස්සේ ලිපෙන් ඉවතට අරගන්න පුළුවන්. ඉතින් මේ බත් එක රසයි වගේම ගුණවත් මොකද අපි කිඩ්නි බීන්ස් දාලා හදාගත්ත නිසා. වෙනස් විදිහට බත් කන්න කැමති අයට මේ විදිහට රයිස් එක කිඩ්නි බීන්ස් එකතු කරගෙන හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලුයිසියානා ස්ටයිල් එකට කිඩ්නි බීන්ස් with rice ඕගලන්ට ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්.